පැත්තට නමස්කාර කියන්න කොහොමද? බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීර මච්ඡපමාදත්තාන වේරමණී පදං සමාදියාමි. යෙදෙනිය පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිතුමන්, එවාගේම යෙදෙනිය මන්ත්‍රී අධිපතිනිය, සාදනීය දියණිය සේනානායක වර මහත්මයා, එවාගේ උපාලි මහත්මයා, ඒ මහත්මිය ඇතුළු කොට ඇති සියලු පින්වතුනි, අද බලාපොරොත්තු වන්නේ අපේ සම්බුද්ධ ශාසනය සඳහන් වන දානමය පින්කම් තුනක් තියෙනවා. අභය දානය, ධර්ම දානය, ආමිස් දානය කියලා. මෙන්න මේ අතර අභය දානය කියන මහා පින්කම සිද්ධ කරන්නාම හොත. ඊට කලින් මේ පිළිබඳව සඳහන් කරන විට සෙව්පාලි මහත්මයා, ඒ මහත්මිය මහා පින්කමක් සිද්ධ කරගත්තා මොහොත. විශේෂයෙන්ම බණ පොත තුළ සඳහන් කරනවා මේ ගව සම්පත පිළිබඳව සඳහන්ෙහි සඳහන් නප්තිකෝ සමිතං ගණං. ඒ වාගේ විද්‍යාව තුළ සලකන විට ගවයා දේවත්වයෙන් සලකන්නේ, එව අපේ බුද්ධාම තුලත් ගවයා කෙරෙහි ඉතාමත් සුවිශේෂීත්වයෙන් සලකනු ලබනවා. මේ දෙපළ වසර දෙකක් පමණ කාලය පුරාවට මහා සමය දැන වැය කරමින් මේ අද ඔබට සතුටු වෙන්න පුළුවන් චූටි පැටියෙක් ඉඳලා අද විශේෂයෙන්ම මව පදවිය ලබලා ඉන්න මේ මැස්සිය දිහාවෙන් ඇයට විශේෂ ශක්තිය ගෙන දුන්නේ ඔබ. වසර දෙකක් පුරාවට බලාගෙනමින් එවාගේ පෝෂණය කරමින් වතුර ටික ළඟට දෙමින් තමන්ගේ දරුවෙක් හදනවා වගේ හැදුවා වූ විශේෂයෙන් ඒ නිසා අපි සතුටු වෙනවා. දහම සඳහන් කරුණාව, දයා, මෛත්‍රී වැනි ගුණාංග අර අම්මා කෙනෙක් ළඟ තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණාංගයන්ගෙන් යුක්තව මේ වැස්සිය බලාගෙන රැටියත් රැක බලාගෙන මින් ඔබ කලේ මහා පින්කමක් මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ. මේ වෙලාවේ බණ පොත තුල සඳහන් කරනවා මේ දරු සෙනෙහස පිළිබඳව. එනිසා තමයි ඔබට මේ දෙපළ සඳහන් කළේ මේ පැටියත් අම්මත් වෙන් කරන්න එපා කියලා. ඉතින් බුදුදහම අනුව සඳහන් කර ඔබ දන්නවා කුමාරකාශ්‍ය මාතාවට මොකද ඇය මහාන වෙලා හිටියා. මහාන වෙලා ඉන්න වෙලාවේ මහාන වෙන්නට පෙර තමයි ගැබ්ගෙන හිටියේ. හැබැයි දේවදත්ත පාර්ශවයේ පැවිදි වුණ ඇයට කාලයකමක් ක්‍රමෙන් යන විට දරුගැව මෝරන්න පටන් ගත්තා. සමාජ නින්දාවටපත් වුණා. අවසානයේදී ඇයට සිද්ධ වෙනවා දරුවා ඉපදුන දවසේම ඇයෙන් වෙන් කරන්ට. ඉතින් අවුරුදු 12ක් කාලේ පුරාවට සිවුරු පෙරවගත්ත කුමාරකාශ මෙහෙණියට බැරි වෙනවා කිසිම බණ භාවනාවක් කරන්ට. දරුවා වෙන් කරපු දුක නිසාවෙන් වසර 12කට පස්සේ හමු වෙලා පුතේ පුතේ කියාගෙන මහා කාශ්‍යප
කුමාරකාශ්‍යප මාතාව දුවනව හාමුදුරුවන් පොඩිහා පස්සේ. අන්න එක් අවස්ථාවක් තමයි මට සිහිපත් වුණේ මේ වෙලාවේ, අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් වෙන් කරන්ට ගියාම ඇතිවන වේදනාව තමයි අර කුමාරකාශ්‍යප මාතා මෙහෙණියක් වෙලත් වසර 12ක් පුරාවට දුක් විඳින්න. ඒ වගේම දන්නව සුද්ධෝදන මහරජතුමා තමන්ගේ පුතා සිදුහත් කුමරු ඉවත් වුණු දවස දුකටපත් වෙනවා. නන්ද කුමාරයා පැවිදි වෙච්ච දවස දුකටපත් වෙනවා. එකම සැනසෙල්ල තිබිච්ච රාහුල කුමරු පැවිදි කරයි කුමබ දුවනගෙර ගිහිල්ලා අඬ අඬා කියන බුදුහාමුදුරනේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මෙවන් වේදනාවක් දෙන්න එපා කියනවා. මේ උඩතුවේ සිවිය විදගෙන ගිහිල්ලා මස් දක්වා, මස් විදගෙන ගිහිල්ලා නහර දක්වා, නහරෙන් ඇට මිදුළු මුළු සරුවාංගිය පුරා බුදුහාමුදුරනේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරු සෙනෙහස තියෙනවා. අනාගතයේ ඔබට මිනිස් දොස් ක්‍රියාවි මේ ආකාරයෙන් අම්මා තාත්තලා දරුවන්ගෙන් වෙන් කරන විට අන්න එදා බුදුහාමුදුරෝ නීතියක් පනවනවා. මින් පසු මගේ ශාසනය තුල දෙමාපියන්ගෙන් අවසරයක් නැතුව මේ ශාසනය තුල දරුවන් මහාන කරන්ට එපා කියලා ඉතින් ඒක බණ පොතේ සඳහන් කරනවා. අපි මේ සමාජ දකින්න විට බලන්නක ඔබේ ගෙදර දැලලියක් පැටව දාලා ඉන්න විට අපි වනවන ඇය තනින් තැනට හංගනවා. දැල්ලියක් මෙතයි තිරිසං සතෙක් වෙලා උප්පත්ති ලැබුවත් ඒ දරු සෙනෙහස ඒ ආකාරයෙන්මයි. අපේ කියමනක් තියෙනවා උණහ පුළුවට ඔහුගේ දරුවා මැණිකක් කියලා. එනිසා පින්වතුනි මේ වැසිටත් මේ පැටිය මහා සම්පතක්. අපේ අම්මලාට දරුව හතක් අටක් බිහි වෙනකොට ලොකු දරුව පළවෙනි වතාව ඉස්සෙල් හම්බුනා කියලා ලොකු වෙන්නේ දරුව හත අටම සමානමයි. තිරිසංගත සත්ව ලෝකය තුලත් ඒ ආකාරයෙන්. එනිසා තමයි මේ ඔබ දෙපිරිසම සාධාරණයි හැඟුම්බර වුණා නිසාවෙන් තමයි ඒ ආකාරයෙන් කටයුතු කළේ. එනිසා මම ඉතාමත්ම සතුටු වෙන උපාලි මහත්මාත් ඒ නෝනා මහත්මිය දෙපළ තමන්ගේ දරුවෙක් හදන වගේ රැක බලාගෙන මේ තමන්ගේ වැඩපතු අතවසු කරමින් මේ වසර දෙකක් පුරාවටම මේ වැස්සිය රැක බලාගත්තා. ඒක බණ පොතේ සඳහන් කරන්නේ ලෙඩ දුකින් වළක්වගෙන පෝෂණය කළා වූ මහා පින්කමක් ලෙස. ඉතින් ඔබ මේ වෙලාවේ සතුටු වෙන්න ඕන. සත්ව කරුණාව පිළිබඳව ඔබට අමුතුවෙන් කියා දෙන්න ඕන. දන්න ඉතාමත් කීකරු හදලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඒ විශේෂයෙන් අපේ වික්‍රම ට්‍රේඩ්ස් අධිපතිනිය ආදරණීය දියණියත් මහා පින්කමක් තමයි. ඒකකොද තමන් ඒක පුදු අවස්ථාවක් නොවේ. හැම වෙලාවම දීපු දවසින්දලා සොයා බලමි. ඒක තණ්හාවක්වත් බැඳීමක්වත් නෙවෙයි. අපින් ඉටු වේ යුතුකම. මොකද ඔබේ ආදරණ දරුවේ කුඩා කාලේ හදලා අසාද බන්දලා දීලා අවසන් වුණාම දැන් ඉවරේ කියලා හිතන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි එතුමියත් මේ ඉතාමත්ම ඕනෑකමෙන් යුක්තව මෙතෙක් කාලයක් සොයව. අද මේ අවස්ථාවෙත් මේ උතුම් පරමාර්ථයක් ඇතිවයි අද අපි මේ අරන් ගිහිලා තව කෙනෙකුට මේ දරුකමට හලගේ හදා ගන්න දෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් වසර දෙකක් පුරාවට පාලි මහත්මත් ඒ මහත්මියත් රැක බලාගත්ත එය ඔබට තුනුවන්ගේ සරණින් දෙවියන්ගේ රැකවරණය තුළ ඒ කලාව අපපස්ථානයක් එක්ක ඔබට දුක් නිරෝගී භාවය ආයුරාරෝග්‍ය සුවය ලබන්ට පවුල සතුටින් සමගියෙන් ජීවත්වන්න කරන්නා වූ රැකී රක්ෂා ව්‍යාපාර භවිතයන් සියල්ලක් සාර්ථක කරගන්ට නිරතුරුව දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ආරක්ෂා පිට සැලසේවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් ඔබ හැම දෙනාම ආරක්ෂා කළ දෙත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා අදහස් කළ දෙවියන්ට පින් දෙන්න එත්තාවතා තියම් මේ සුදාතාව කියලා. ඒ වගේම රැස් කරගත්තා පුණ්‍ය ශක්තිය අභය දාණය නම් මහා පින්කම තුළින් හදිසි අභවයට පත් වුණු විද්‍යනීය වික්‍රම ට්‍රේඩ්ස් අධිපතිතුමන් ප්‍රදාන කොටගත් ඒ පාර්ශ්වයන්ගෙන් උපාලි මහත්මයා ඒ නෝනා මහත්මිය පාර්ශ්වයෙන් මිය ගියා වූ ඥාතීන්ට අපි පින් අනුමෝදන් ඔවුන් නිවන් දකිත්වා කියලා අදහස් කරගෙන ඔවුන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාව කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුපිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුපිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුපිතා වන්තු ඥාතයෝ. ඒ වාගේම ගැබ්බරව ඉන්න රැසියට රැටියට ඔබ හැම දිනාටම තුරුණුවන්ගේ සරණ දෙවියන්ගේ රැකවරණයෙන්
නවාග්‍රහ කරදර බාධක ඇස්සහ කටවා අනිවින පොඩි වින කරදර බාධක නොවේවා. පවුල් සතුටින් සමගින් ජීවත් වෙන්න කරන කියන සියලු කටයුතු සඵල කර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වෙත්වා කියලා ආශිර්වාද කරන වැඳගා. යං කිංචි විත්තං ඉදවා උරං වා සග්ගේ සුවා යන්නතනම් පනීතන්නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදච්චගා සක්ඛේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඊනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තායිති කේමවත්මින් තේ කීන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති රාඨායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානීත භූතානි සමාගතානි බුම්මානි වා යානි වාන්තලික්කේ තථාගතං දේවමහිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු ධම්මං නමස්සාම සුවත්ති හෝතු සංඝං නමස්සාම සුවත්ති හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේව වස්සන්තරායෝ සුඛී දීඝායුතෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේව වස්සන්තරායෝ සුඛී දීඝායුතෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේව වස්සන්තරායෝ සුඛී දීඝායුතෝ භව භවතු සබ්බ මංගලං රක්ඛං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තික කන්තුතේ නක්ඛත්තයක්ක භූතානම් පාපග්ගා නිවරණා පරිත්තස්සානුභාවේන අන්තේ සංඋපද්දවේ නක්ඛත්තයක්ක භූතානම් පාපග්ගා නිවරණා පරිත්තස්සානුභාවේන අන්තේ සංඋපද්දවේ නක්ඛත්තයක්ක භූතානම් පාපග්ගා නිවරණා පරිත්තස්සානුභාවේන අන්තේ සංඋපද්දවේ. හැම දිනාට තෙරුවන් සරණයි. සම්මියර් බරවේ. ලනුව බරදෙන්න. ලනුව නනකවත් ඔන්න පොල්මට යනවා පොඩහුම ඉන්න ඔහු ඉන්න හරි.